රැල්ල වෙරළට ආදරේ කතාවට ගොඩාක් ආදරේ කරන ඔයාව ගොඩාක් ආදරෙන් පිළිගන්නව අදත් මගේ වීඩියෝ එකට. ඉතින් මම අද වීඩියෝ එක තුලින් කතා කරන්න හදන්නේ ඉදිරියට වීර වන්නට දුක් වෙන්න වෙන හේතුවක් සම්බන්ධව. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඉල්ලනවා ඒ තමයි වීඩියෝ එක බලලා ඔයාටත් මෙවැනිම වීඩියෝස් දිනපතාම බලන්නට කැමැත්තක් තියෙනවා නම් එහෙනම් අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙකුට දැනගන්න. විශේෂයෙන්ම share කරන්නත් අමතක කරන්න එපා කියලයි මම අද වීඩියෝ එක තුලින් මතක් කරන්නේ. ඇත්තටම වීරවර්ණට තියෙන්නේ දැන් කේන්තියක්. ඒ වගේම වීරවර්ණට ඕන කරන්නේ මේ කේන්තිය හැටියට ශිවාට විතරක් කරදරයක් කළ නතර වෙන නෙවෙයි. සුදුමැණිකේ කොයි වෙලෙත් ගන්නේ ඇත්තටම ශිවාගේ පැත්ත. ඉතින් ශිවා වුණත් අවසන් වතාවට තමන්ගේ තාත්තවවත් දෙවිවවත් මතක් කරගත්තේ නැහැ. තමන්ගේ හයිය විදියට ඇත්තටම මතක් කරගත්තේ සුදුමැණිකේව. ඉතින් ඇත්තටම වීරවර්ණටත් මතකයේ තියෙනවා මේ වගේ දෙයක්. ඒ තමයි තමන්ගේ මුළු හයියම උනේ තමන්ගේ එකම දරුවා. ඉතින් තමන්ට පුතෙක් ලැබුණ නැතත් අනිවාර්යයෙන්ම තමන්ගේ දුව තමන්ගේ නාමය ඇත්තටම මේ වැල්ලේ මිනිස්සුන්ව අනිත් මිනිස්සුන්ව ඇත්තටම සේවකයෝ ගන්නට ඇත්තටම තියාගෙන තමන්ගේ දරුවා රජුණක් වගේ ඉන්නයි ඌමනාව තිබුණේ. හැබැයි ඒ වුණාට වීරවර්ණ මුදලාරි හිතුව පැත්ත වැරදි. තමන්ගේ දුවගේ නිදහස ගැන හිතුවේ නැහැ. තමන්ගේ දුව යන්නේ අයින් කියලා කාට හරි රැවටේ කියලා ඇත්තටම තමන්ගේ දුවව හිර කර ගන්න කටයුතු කරපු හැටි අපිට මේ වෙද්දි දැක බලා ගන්නට අවස්ථාවක් තියෙනවා කියන දේ ගැන තමයි මම අද වීඩියෝ එක තුලින් සාකච්ඡා කිරීමට ඔන්න කරුණු කාරණා රැසක්ම එකතු කරගන්නේ කියන දේ ගැන අද වීඩියෝ එක හරහා මතක් කරන්නට උනන්දු වෙනවා. කොහොම වුණත් මේ සිදුවීම් අතරතුරේදී මතක් කරන්න ඕනේ. වීරවර්ණ මුදලාලි තමන්ගේ දුවව හොයන්න ගොඩාක් දෙනෙක්ට බාර දීලායි තියෙන්නේ. ගොඩාක් දුරට Facebook එකේ ඒ වගේම social medias වල හැම එකකම වගේ පළවෙන්න පුළුවන්. TV එකෙත් radio එකෙත් යන්නත් පුළුවන්. ඒ කියන්නේ සුදුමැණිකේ අතුරුදහන් වෙලා ඉතින් ෆොටෝ එකක් වැටෙන්නත් පුළුවන්. මෙන්න මෙයා එන්න තැනකින් ඕනෑම කෙනෙක්ට පෙන්වන්න පුළුවන් සහ එක් කරගෙන එන්න කියලා. මොකද ඒකට හේතුව වීරවර්ණට තමන්ගේ දුවව හොයාගන්න ඕන නිසා. ඉතින් මේ දේවල් වල ශිවාගේ සම්පූර්ණ වැරද්ද දාලයි තියෙන්නේ කියන කතාව දන්නවා. හැබැයි මේ විදියට බොහොම කේන්තියෙන් වෛර කරන්න සහ සුදුමැණිකව හොයන අතරතුර කාලෙදී සුදුමැණිකේ වගේම ශිවා ගොඩාක් ආදරෙන් ඉන්නවා. ඒ වගේම තමයි තමන්ගේ තාත්තා තමන්ගේ ඉස්සරහට ආවොනත් තමන්ගේ තාත්තට පොඩි හරි සෙනෙහසක් දක්වන්නට තමන්ට නොහිතෙන්නේ. තමන්ගේ තාත්තා කරපු වැරදිවල වැඩිකම රළු බව නිසා කියන දේ ගැන සුදුමැණිකේ ගොඩාක් වෙලාවට මතක් කරන්නට නියමිතයි. ඒ වගේම තමයි වීරවර්ණ මුදලාලට හඬා වැටෙන්නට සිද්ධ වෙන්නේ. ඉදිරියට මේ දෙන්නගේ ආදරේ ගොඩාක් වැඩි වෙලා මේ දෙන්න තීරණය කරනවා දෙමව්පියන් වෙන්නට. ඉතින් ඒකත් එක්ක ඔන්න එයාට ලැබෙන ඒ කියන්නේ සුදුමැණිකට ලැබෙන දරුවත් එක්ක ගොඩාක් වෙලාවට රෙස්ට් එකේ ඉන්න ඕනි කියන කතාව තමයි මෙතනදී අපිට පෙන්වන්න පුළුවන් වෙන්නේ. කොහොම වුණත් මේ දෙන්න දෙමව්පියන් වෙන්න ගත තියෙන නිසා තමයි තමන්ගේ සැලසුම් ඔක්කොම අවුල් වෙලා වීරවර්ණ ගොඩාක් දුකකට පත්වන්නේ.